नमो बुद्धाय जीविते कट लबिन दुर्लभ वासनावन दुर्लभ भाग्यन अतरे धातून हंसीला वंदना कर गंड लबीम किला कियन्नी गुडा दुर्लभ वासनावक ए अपगे महाकारुणिक भाग्यवत बुदुरजानन महंसीगी उतुम धातून हंसीला वंदना कर गंड लबीम ए निकलेस महारहतन महंसीलागी उतुम धातून हंसीला वंदना कर गंड लबीम कोई तरम भाग्यत कोई तरम वासनावत पिंगतुने एक काले एक देदेवलोकाधिपति सग्देविंदु देवलो चारिकावे अनकोट विनदा नोदुटु हरि अपूरु इता मनस्कांतु दिव्य विमानयक देखगंट लबुना ए दिव्य विमाने देखपु सग्देविंदु रथे नवत्तला विमाने लगट टिक टिक लांगुना සග්දේවිඳුට පේනවා මේ විමානේ කහපාටින් බබලන රන් වහලක් තියෙනවා කහපාටින් බබලන රන් කණු තියෙනවා කහපාටින් බබලි බබලි කොඩි ලෙල දෙනවා රත්තරන් පාට මල් පිපිලා රන් වැල්ලක් හාත්පස තියෙනවා ලස්සන පොකුණක රන්වන් මාළු පීනනවා මේ විමානේ පොළොව පවා රත්තරන් පාටයි සග්දේවිඳු සතුටින් ටික ටික ලං වෙනකොට ඒ විමානයේ ඇතුලේ ඉඳලා පරිවාර සේවක සේවිකාවන් සහිත වූ ඊටාම මනස්කාන්ත දෙව්දුවක් ඉස්සරහට ආවා. ඒ දෙව්දුවගේ චවි වර්ණය හැම පාට රත්තරන් පාටයි. ඒ දෙව්දුව පැලඳගෙන හිටපු වස්ත්‍රාභරණ ඔක්කෝම රන්වන් පාටින් බබලනවා. ඒ දෙව්දුව දැක්ක ගමන් සග්දේවිඳු අහනවා "ශා සුන්දරී" ඔයාට මෙච්චර ලස්සනක් ලැබෙන්න ඔයා මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරගත්ත පින මොකක්ද එතකොට ඒ දෙව්දුව සග්දේවිඳුට කිව්වා "දේවේන්ද්‍රය මං මනුස්ස ලෝකේ ඉන්න කාලේ එදා ගෙයින් එළියට බහිනකොට අපේ ගේ ඉස්සරහා වැටකුළු වැලේ වැටකුළු මල් හතරක් පිපී තිබුණා දේවේන්ද්‍රයේ වැටකුළු මල් දකිනකොටම මට මතක් වුණේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතු වහන්සේලා අපේ නිවසේට නුදුරේ තිබුණා ධාතු සෑය දේවේන්ද්‍රය මං ඒ ධාතු සෑය ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න අදහසින් අර වැටකුළු මල් හතරත් අරගෙන පිටත් වුණා ඒ දේවේන්ද්‍රය මට මගක් යනකොටම ගව දිනක් යනලා මගේ ජීවිතේට අනතුරක් වුණා මල් පූජා කරගන්න පෙරම මා කලුරිය කළා නිදාගෙන පිබිදියක් වගේ තවුතිසාවේ මේ මහා විමානේ උපන්නා ඒ දෙව්දුව කියනවා ඇත්තෙම දේවේන්ද්‍රය මම බුදුරජාන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා දැක්කේ නැහැ ඒ ධාතුන් වහන්සේලා වැඩ හිටපු තැනට මට සමීප වෙන්න ලැබුණේ ධාතුන් වහන්සේලා පුදනවා වඳිනවා කියන හිත විතරයි මට තිබුණේ මන් ධාතුන් වහන්සේලා සමීපයට ගිහිල්ලා ධාතුන් වහන්සේ බැහැ දෙක වන්දනා කරා නම් මට මීටත් වඩා සැප ලැබෙයි කියලායි මට හිතෙන්නේ ඒ වෙලාවේ අප්‍රමාණ සතුටින් සග්දේවිඳු කිව්වා ලස්සන ගාථාවක් තිට්ටන්ති නිබ්බුතේ ചാපි සමේ චිත්තේ සමේ පලං චේතෝ පනිදි හේතුහි සත්තා ගච්ඡන්ති සුග්ගති ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඒ නිකලිස් මහා රහතන් වහන්සේලා ජීවමානව වැඩෙද්දී වේවා පිරිනොම්පා වදාලාට පස්සේ වේවා කෙනෙක් සමසිතින් ඒ උතුමන් පුදනවා නම් ඒ උතුමන් වඳිනවා නම් ඒකෙන් සම විපාක ලැබෙනවාමයි ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගැනීම මුල් කරගෙන උතුම් රහතන් වහන්සේලා ගැන හිත පහදවා ගැනීම මුල් කරගෙන මේ සත්‍ය වූ සුගතියේ උපදිනවා. ඉතින් පින්වතුනි පින්වත් හැම දිනාට ලොකු වාග්යක් ලොකු වාසනාවක් උදා වෙලා තියෙනවා. ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න. අප්‍රේල් මාසයේ පළමුවෙනිදා ඉඳලා අප්‍රේල් මාසයේ 10 වෙනිදා දක්වා මහමෙවුනාව පොල්ගහවිල අසපු මූලස්ථානයේ ශ්‍රී සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයේදී තිලෝගුරු භාග්‍යවත් අරහත් අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රීමත් සර්වඥ ධාතුන් වහන්සේලාත්
සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවක මහරහත් උතුමන් වහන්සේලාගේ ඒ ධාතුන් වහන්සේලාත් අසූ මහා ශ්‍රාවක උතුමන්ගේ ධාතුන් වහන්සේලාත් අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලාත් මේ ලංකා භූමියේ වැඩ සිටියා වූ නිකලස් මහා රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාත් දහස් නමකට ආසන්න ධාතුන් වහන්සේලා ඔබට සියසින්ම බැහැදක වන්දනා කරගන්න අවස්ථාව උදා වෙලා තිනවා. ඒ අවස්ථාව පිංගුතුල්ලා කිසි කෙනෙක් අහිමි කරගන්න එපා. හැමදිනම මේ අවස්ථාවේ උරුමකාරිය බවට පත් වෙන්න ධාතුන් වහන්සේලා බැහැදක ධාතුන් වහන්සේලා වැඳ පුදාගෙන තමන්ගේ ජීවිතයට බොහෝ පින් රැස් කරගන්න වාසනාවන්තයෝ බවට පත් වෙන්න හැමදිනාටම තිරුවන් සරණයි.